ආයුබෝවන් සුබ දවසක් ඔයාලා සිළු දෙනාටම අද මං කටක රසට ඉක්මනින් උණු උණුවෙම කන්න දෙල් කරි එකක් හදාගන්න හැටි තමයි අරගෙන ආවේ මේ දෙල් කරි එක මේ විදිහට ඔයාලත් හදලා කාලා බලන්නකෝ පුදුම රසක් තියෙන්නේ මේ දෙල් කරි එක විතරක් නෙවෙයිවත් බත් කන්න පුළුවන් අපි ඉක්මනින් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ කරි එක හදාගන්නේ කියලා අවශ්‍ය ද්‍රව්‍ය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ නුත් ඔයාලට බලා ගන්න පුළුවන් මං හදන ගමන්ම කියන්නම් මේ කරි එක හදා ගන්න හොඳට පැහුණු දෙල් ගෙඩියක් ඕනි වෙනවා මුලින්ම අපි දෙල් ගෙඩිය කපා ගනිමු මේ විදියට හොඳට පැහුණු දෙල් ගෙඩියක් ඔයාලා හොයා ගන්න දැන් දෙල් ගෙඩියේ පොතු ඉවත් කරගෙන මැද නාර ටිකක් ඉවත් කර ගන්න කුඩා කැබලි වලට මේ විදියට කපා ගන්න ඕනි දැන් කපාගත්ත දෙල් කැල් ටික මේ විදිහට ඇටලියකට දාගෙන කහ තේ හැඳි භාගයක් 3-5 කුඩු තේ හැඳක් මිරිස් කුඩු තේ හැඳක් ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා කුඩාවට කපාගත්ත නයි මිරිස් කඩලකුත් එකතු කරගන්නවා ඔයාලා නයි මිරිස් වලට කැමති නම් දාගන්න ඊළඟට බැදගත් උලුහල් තේ හැඳි කාලක් සිහින්ව කපාගත් සුදුළු ලුණු බික් 3-4ක් ඊළඟට රම්ප කරපිංච ටිකක් සිහින්ම කපාගත් ලොකු ලුණු ගෙඩියක් ඊළඟට ලුණු තේ හැන්දකුත් දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න මේ විදියට දෙල් කෑලිවල 3-5 ටික හොඳින් තැවරෙනකම් මිශ්‍ර කරගන්න ඕනි දැන් දෙල් ටික හොඳින් තඹ ගන්න දෙල් කැලි වැහෙන ප්‍රමාණයට වතුර එකතු කර ගන්න. දැන් නිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේ දෙල් කැලි ටික හොඳින් උයාගමු. මේ වෙලාවේ දෙල් කැලි හොඳට ඉදලා තියෙන්නේ වතුරක් ගාන තියෙනවා. දැන් අපි කිරි ටික එකතු කරගමු. මං උකු පොල් කිරි කෝප්ප දෙකක් එකතු කර ගන්නවා. දැන් හොඳින් මේ විදිහට මිශ්‍ර කර ගන්න. මේ වෙලාවේ රස බලලා ලුණු මදි නම් දා ගන්න පුළුවන්. මං තව ලුණු තේ හැඳි භාගයක් දා ගන්නවා. කිරි ටික උතුරනකල් විනාඩි 5-6ක් පියන වහලා උයාගමු. ඔයාලා විටින් විට මේ හොද්ද පියන ඇරලා හැන්දකින් මිශ්‍ර කරගන්න. නැත්තම් කිරි ටික කැටි ගැහෙන්න පුළුවන්. දැන් අපේ දෙල් කරි එක නම් ඉදිලා තියෙන්නේ. දැන් මේකට දාගන්න ඕන ටෙම්පරාදුව අපි ලෑස්ති කරගමු. මං තාච්චියක් ලිපේ තියාගෙන තෙල් මේස හැන්දක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට අබ තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට කුඩාවට කපා ගත්ත සුදු ලුණු බික් 3-4 එකතු කරගන්නවා. ඊළඟට මං මේ ටෙම්පරාදුවට හාල් මැස්සු ටිකක් එකතු කරගන්නවා. දෙල් කරි එකට මේ විදිහට ටෙම්පරාදුව දාගත්තම හරිම රසයි. ඔයාලත් මෙහෙම හදලා බලන්නකෝ. ඊළඟට සිහින්ව කපා ගත්ත ලුණු ටිකක් කුඩාවට කපා ගත්ත විලි මිරිස් කරල් 2-3ක් ඒ වගේම රම්ප කරපිංච ටිකක් දාගෙන අපි මේ ටික හොඳින් ටෙම්පරාදු කරගමු.
පල්මිසුතික කරවෙන සම හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. දැන් මේ තෙම්පරාදු අපි හදාගත්ත දෙල් කරියකට දාගෙන හොඳින් මිශ්‍ර කරගමු. මේ තෙම්පරාදුව දැම්මම හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. හැමදාම එකම විදිහට දෙල් හදන්නේ නැතුව මෙහෙම තෙම්පරාදුවක් දාලා දෙල් කරියකුත් හදලා බලන්න. ගොඩක් රසයි. මුලින්ම මේ කරියක විතරක්ම ඇතිපත් කරන්න. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් ලයික් කරලා යාළුවෝ අතරේ ෂෙයා කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහලින් දක්වන්න. මගේ channel එක තවමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. මේ වගේම රසවත් රෙසිපියක් අරගෙන ඉක්මනින් මං එන්නම්. මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.